අනේ මේ මේක විහිළු කරන වෙලාවක් නෙවෙයි මේ කොන්දම කළමනා කරන කරුවා අවුරුදු 15ක් විතර මේ කණ්ඩායමත් එක්ක එකට හිටපු එක්කෙනෙක් නේ අලුතෙන් මේක මේ හොදලා සුද්ධ කරලා සර්විස් කරලා ගෙනාපු එක්කෙනෙක්ද ඈ මේ පෞගිය කාලේ කරපු පව්වලටයි මේ ඊයේ පෙරේදා කරපු පව්වලටයි මේ ඔක්කොම කණ්ඩායම මේ එකතු වෙලා කරන්නේ මේක දැන් එක එක්කෙනාට බෝලේ පාස් කරලා එක්කෙනෙක් සුද්ධ වෙලා අලුතෙන් එන්න බලනවා ඕනේ జగතේ ගේන්න කියන්න අනේ මේ රට වෙනුවෙන් මේ රට ජාතිය වෙනුවෙන් මේක තව පොඩ්ඩක් විනාශ කරන්න නැතුව බැරි නම් අයින් වෙලා මේක කරන්න පුළුවන් කණ්ඩායමකට බාර දෙන්න කියන්නේ ඒක අපි කියන්නේ මේක මේ හිසේ රදේට කොට්ට මාරු කිරීමක් වගේ වැඩක් ඒ පුල්ලි මාරුවේ නැහැනේ අපි දැක්කනේ 2014 වෙනකොට මේ රටේ කොච්චර අවපාලනයක් තිබුණාද කියලා ඈ පෞල් පාලනයක් තිබුණාද කියලා ඒ නිසා අපි විශ්වාස කරන්නේ මේක අලුත් ඡේදයක් කියලා පොරොන්දු වුණා මේ අලුත් ඡේදය කියලා පොරොන්දු වෙච්ච ආණ්ඩුව මේ අවුරුදු එකමාර දෙක ඇතුළ මේ රටේ දේපල විකුණන්න සැලසුම් කරලා තියෙන හැටි භයානකයි හරි ප්‍රතිපත්තියක් මත සාකච්ඡා කරනවා නම් කමක් නැහැ කිසිම ලාංසු කැඳවීමකින් තොර ඒකේ හොඳම මිල ගන්නවා කියලා කතා කරන්නේ නැතුව හොරෙන් අපේ රටේ සම්පත් විකුණන්න උත්සාහ කරන ප්‍රතිපත්තියක් වශයෙන් මේකට විරුද්ධයි කියපු අය අද බලන්න ඒගොල්ලන්ගේ පුල්ලි කොහෙද තියෙන්නේ කියලා දැන් තමයි මේ රටේ ජනතාවට තේරෙනවා ඇත්ත. අපි හිතනවා මේ පහුගිය මාසෙම කොච්චර සංචරණ කලාප කියලා නීති රීති දාලා තිබුණත් මේ රටේ මිනිසුන්ට ඇතිවෙච්ච ජීවන ප්‍රශ්නත් එක්ක පීඩනයත් එක්ක ගොවියන්ට පොහොර නැතුව මිනිසුන්ට එන්නත නැතුව සමහර මිනිසුන්ට කන්න නැතුව මිනිස්සු බය නැතුව මහබාරට ඇවිල්ලා තමන් විරෝධය පළ කරනවා මේක හැමදාම ප්‍රවෘත්ති වල පළමුවෙන්ම ගියේ මේ විරෝධය ඒ නිසාම තමයි අපි විශ්වාස කරන්නේ මේක තහනම් කරන්න ආණ්ඩුව තීරණය කරලා තියෙන ඉස්සරහට පීඩනය වැඩි වෙනවා දැන් අලුතෙන් එක්කෙනෙක් එනවා කිව්වනේ මේ අලුතෙන් එන එක්කෙනායින් පස්සේ පීඩනය තවත් වැඩි වෙන නිසා තමයි මේ වාර්ණ නියෝගයේ තරම් තියෙන කියන එක තමයි විපක්ෂයේ මතය ත්‍යාගේ පරණ රෙකෝඩ් එක බැලුවා නම් අපිට තේරෙනවනේ දැන් මේ අවුරුදු එකමාරේ ආර්ථික ඔස්තාර හැටිය රුඩින් හිටියේ එයා නෙවෙයිද එයා නෙවෙයිද අර ජීවන වියදම් කමිටුවේ ප්‍රධානියා හැටියට හිටියේ ජීවන වියදම් කමිටුවේ මම අහන ප්‍රශ්නය එතුමා ඒකේ ප්‍රධානියා හැටියට ඉඳලා මේ රටේ කෝටි 60,000ක පාඩුවක් විඳින බදු අයින් කරලා රාජ්‍ය ආදායම් අඩු කරලා තඹ සතේකින් එතුමාට බැරි වුණා අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කරන්න ඒකට අනිත් පැත්ත වුණා මේ රටේ කනබොන හැම දෙයක්ම වැඩි වුණා එතකොට එයාගේ ඒකෙන්ම දක්ෂකම ඒකෙන්ම තේරෙන්නේ බදු අඩු කරනවා වැට් බද්දත් අඩු කරනවා හැබැයි සීනි පරිප්පු තේ කොළ තාල් පොල් ඔක්කොම වැඩි වෙනවා ඉතින් එයාම නේද දැන් අලුතෙන් ආවා කියලා කියන්නේ breaking.lk